ජීවිතය ජීවිතය කියන්නේ සිය දෙනෙක්ගෙන් අහුවොත් සිය විදිහකට අර්ථකථනය කරන්න පුළුවන් වචනය. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. හැබැයි ඔයා අම කෙනෙක්, තාත්තා කෙනෙක්, වෘත්තියෙන් වෛද්‍යවරයෙක්, ගොවියෙක්, කම්කරුවෙක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් අපි හැමෝම ජීවිතය කියන දේ තප්පර ගණනින්, විනාඩි ගණනින්, දවස් විදිහට ගෙවලා දානවා. ඉතින් මේ දවසින් දවස ගෙවන ජීවිතේ සතුට කියන එක අපි කාගෙත් බලාපොරොත්තුව. සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඒක විවාදයකින් තොරව, ඒ කියන්නේ අවිවාදිත අපි කවුරුත් එකඟ වෙන දෙයක්. ඔව්, මාත් කැමතියි සතුටින් ජීවත් වෙන්න. පොඩ්ඩක් ඉන්නකෝ, මට මේ ජොබ් එකක් ලැබෙනකන්. එතකොට ඔක්කොම හරි. ඉන්නකෝ, මේ එක්සෑම් එක ඉවර වෙනකන්. ඇත්තටම සතුට කියන දේ ඔය දේවල් අවසානයේ සොයාගන්නමට වඩා ඔයා කිපෙන හැම දවසක්ම අවසානයේ සතුටින් අවසන් කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? මම ගෙදර ඉන්න ඉබාඩු දවසට උදේ වරුව සහ දවල් වරුව ඇතුලේ මට කරන්න තියෙන වැඩ කොටස එක දිගටම කරනවා. හේතුව තමයි උදේම වැඩ කරන්න ගත්තම අපේ කම්මැලිකම නැතිව යනවා. ඒ වගේම තමයි හවසට මුයි වැඩේ කල් දැම්මොත් ඒක අපිට ඒ දවස ඇතුළත කරලා ඉවර කරන්න කාලය මදි වෙන්නත් පුළුවන්. නැත්තම් සමහර වෙලාවට අපි ඒ වැඩේ ඇත්තටම එදා දවසේ නොකර ඉන්න පවා පෙළඹෙන්න පුළුවන්. එහෙනම් ඔයාම කියන්න හදන්නේ දවස පුරාම වැඩ කරලා දවස අවසානයේ සතුටින් අවසන් කරන්න පුළුවන් කියලාද? නැහැ නැහැ. දවස පුරාවටම වැඩ කරලා දවස අවසානයේ සතුටින් අවසන් කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. උදේ සහ දවල් වරුව එකටම වැඩ කරගෙන යන්න. මහන්සි වෙන්න. ඔයාගේ ඉලක්ක වෙත යන්න පුළුවන් එක කුඩා පියවරක් හෝ තබන්න. එතකොට ඔයාගේ සවස් කාලය ඔයා ඔයාගේ මනසට විවේකයක්, සැහැල්ලුවක් ගෙන දෙන දෙයක් වෙනුවෙන් ෆෙන් කරන්න අමතක කරන්න එපා. රාත්‍රී කාලයේදී උදේ සහ දවල් කරපු වැඩ කොටසින් ඔයාට අවසන් කරන්න බැරි වුණු දෙයක් තියෙනවා නම් ඒක අවසන් කරන්න. ඒක අවසන් කරන එක එතරම් අමාරු දෙයක් වෙන්නේ නැහැ. හේතුව තමයි ඔයා දවසට කරන්න බලාපොරොත්තු වුණු වැඩ කොටසින් ලොකු වැඩ කොටසක් පෑ වෙනකොට කරලා ඉවර වෙලා තියෙන නිසා ඔයා දැන් ඔයාගේ දවස ගැන තෘප්තිමත්. එහෙමනම් සතුට ලඟා කරගැනීමේ අරමුණේ දිගු කාලයක් බලාගෙන ඉන්නේ නැතිව ජීවෙන හැම දවසක්ම අවසානයේ සතුට වෙන්න නම් ඔයාට තෘප්තිමත් වෙන්න පුළුවන් එක දෙයක් හරි ඔයාගේ දවස ඇතුළත කරන්න. ඔයා ශිෂ්‍යෙක් නම් එක පාඩමක් හරි පාඩම් කරලා ඉවර කරන්න. ඔයා ඇඳුම් මහන කෙනෙක් නම් එක ඇඳුමක් හරි මහලා ඉවර කරන්න. මේ වගේ දවස අවසානයේදී ඔයාට තෘප්තිමත් වෙන්න පුළුවන් අඩුම තරමේ එකම එක දෙයක් කරලා හරි ගෙවුණු දවස සතුටින් අවසන් කරන්න.